කොහොමද ඔයාලට බේබිස් ෆුඩ් බුක් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම අරගෙන ආවා අපේ පැටවුන්ට හරිය රසට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම හරිම පෝෂණීය විදිහට හදා ගන්න පුළුවන් රසවත් කෙටි වේලක්. ඉතින් මේක හදන්න අපිට පොඩි අමුද්‍රව්‍ය කිහිපයක් තමයි ඕන කරන්නේ. ඉතින් ඒ වගේම හරිම ලේසියෙන් ලිපේම හදා ගන්න විදිහත් මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඔයාටම බේබිස් ෆුඩ් බුක් YouTube channel එකට subscribe වෙලා නැත්නම් පහරතු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all කියන එකත් click කරන්න. එතකොට ඔයාට මේ වගේ තවත් video එකක් ආපු හැටි notification එක අරගන්න පුළුවන්. ඒ වගේම video එකට කැමති නම් පහනේ like එකක් දාන්න, යාළුවොත් එක්ක share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපිට මුලින්ම මේකට බිත්තරයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය ග්‍රෑම් 60ක වගේ සාමාන්‍ය ප්‍රමාණයක බිත්තරයක් අරගන්න. මම මුලින්ම කරන්නේ මේ බිත්තරේ බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඊළඟට ඒකටම සීනි ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට පොල් තෙල් වලින් මෙසැඳි 5ක් එකතු කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට පොල් තෙල් වෙනුවට එළවලු තෙල් එකක් හරි දිය කරගත්ත බටර් ටිකක් හරි එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට ඔයා මේකට ඔලිව් තෙල් එකතු කරගන්න එපා. बेकिंग पाउडर वरी ते हेदी एक हमारक मम्मी वगे पुरवल इकत करना इलांट मम्मी इकतने फ्रेश मिल्क मेस हेदी तुनाकर इकत करना फ्रेश मिल्क इकत करता मेकट हम किसाकान पुलवांग बबाल कमती इतने अत्यावश्यम देखने में कमती विदरा इकत करना पुलवांग इलांट अभी हम ब्लेन करना विनाड़ी आकर ඔන්න දින අපි බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ බැටර් එක එන්න ඕනේ. ඊළඟට මම මේකට විශේෂ දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි කැරට් ටිකක්. සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් ගෙඩියක් මම මෙන්න මේ වගේ පුංචිට ලියාගෙන අරගෙන තිනවා. ග්‍රේටර් එකේ පුංචිම කොටසින් ඔයාලා මේක ලියා ගන්න ඕනේ. එහෙම නැත්නම් පුංචිට මේ වගේ කපා ගත්තත් කමක් නැහැ. ග්‍රේට් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ ටික මම මුලින්ම අපේ මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඊළඟට අපි මේ ටික හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඔයාලම මේ මිශ්‍ර කරගත්තී මතක ඇතුව එක පැත්තකට විතරක් මේ වගේ මිශ්‍ර කරගන්නත් ඕනට වඩා මිශ්‍ර කරගන්න ඕනෙත් නැහැ. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා පාම් පිටි ටිකක්. පාම් පිටි ග්‍රෑම් 550ක් වෙන්න අරගෙන තියෙනවා. ඉතින් ඔයාට මෙතනදී පාම් පිටි වෙනුවට ආට පිටි වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ ටික නැවත වතාවක් මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ ටිකත් අපි එකම පැත්තට තමයි මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. ඕනවට වඩා කලවම් කරන්න යන්න එපා. ඉතින් අවසානයේදී අපේ මිශ්‍රණය මෙන්න මේ ප්‍රමාණයට තියෙන්න ඕනේ. හදිසියේදීවත් මේකේ ඝනගතිය වැඩි නම් ඔයාට පුළුවන් තව ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගෙන මේ ස්වභාවය තැනකන් මිශ්‍රණය හදාගන්න. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා නන් ස්ටික් පෑන් එකක්. මම ඒක පුරාවටම මේ වගේ හොඳට තෙල් ටිකක් ගාගත්තා. ඒ වගේම කියන්න ඕනේ ඔය නන් ස්ටික් පෑන් එකක් නෙමෙයි නම් ගන්න. ඔයාට පුළුවන් මේ පෑන් එක අඩියට තෙල් කොලයක් හරි එහෙමත් නැත්නම් හොඳට තෙල් ගාගත්ත F4 කොලයක් හරි දාගන්න. නන් ස්ටික් පෑන් එකක් නම් එහෙම දාගන්න අවශ්‍ය නැහැ. ඊළඟට මම අපේ මිශ්‍රණය මෙන්න මේ විදිහට පෑන් එක පුරාවට දාගන්නවා. ඉතින් මම දැන් අපි හදාගත්ත මිශ්‍රණයෙන් හරි භාගයක් තමයි අරගත්තේ. ඉතින් මගේ පෑන් එක ටිකක් සාමාන්‍යයෙන් පොඩි පෑන් එකක් නිසා මිශ්‍රණය දෙපාරකට තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ. මිශ්‍රණය දාගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට මේ ටික චුට්ටක් තුනී කරගන්නවා. ඉතින් ගොඩක්ම තුනී කරගන්න යන්නත් එපා. සාමාන්‍යයෙන් ටිකක් තුනී වෙන්න තුනී කරගන්න. ඊළඟට අපි ගොඩාක්ම අඩු ගින්දරේ මේක හොඳට පීනකින් වහලා තැම්බෙනකන් තියාගන්න ඕනේ. ඉතින් මතක ඇතුව හොඳටම අඩු ගින්දරේ තමයි අපි මේක ලිපෙන් තියාගන්න ඕනේ වෙන්නේ. මේ තියෙන්නේ විනාඩි 3කට විතර පස්සේ අපි දැන් පීන ඇරලා බලමු. අපිට පුළුවන් මේ වගේ ටූත්පික් එකක් ආධාරයෙන් බලන්න මේක හොඳට මැද තැම්බිලාද කියලා. ඉතින් මේ වගේ ටූත්පික් එක පිරිසිදු නම් මැද තැම්බිලා ඇති ප්‍රමාණවත්. ඊළඟට අපි මේ කේක් එක මම මේ වගේ චුට්ටක් අනිත් පැත්තට හරවගත්තා. අනිත් පැත්තට හරවගෙන තප්පර 5-6ක් මේ වගේ තියාගන්නවා. ඊළඟට ඉක්මනට අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඕන දැන් මම මගේ ලිප ඔෆ් කරගෙන තියෙන්නේ. ඕන තින අපි හදාගත්ත කේක් එක. ඉතින් මේ තියෙන කේක් එක ලිපන් බාපු ගමම්ම ඊළඟට මම කරන්නේ මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලක් කිචන් ටවල් එකක් හරි සර්වියට් එකක් හරි අරගෙන
ඒක උඩින් මේ කේක් එක තියලා මේ වගේ රස්නේ පිටින්ම අපි ඉක්මනින්ම පරිස්සමට මේ කේක් එක හොතා ගන්න ඕනේ. ඉතින් එකයි කිව්වේ ගොඩක්ම මහතර කේක් එක දාගත්තොත් අපිට මේ වැඩේ කරන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ අපි මේක රස්නේ පිටින්ම හිමින් සැරේ හොතා ගන්න ඕනේ හොඳට. අනිවාර්යයෙන්ම ලිපෙන් බාපු ගමන්ම ඔයාලා මේ වැඩේ කරගන්න. ඊළඟට හොඳට කේක් එක නිවෙනකම් මම මේ වගේම පැත්තකින් තියලා තියා ගන්නවා. ඊළඟට මගේ ඉතුරු බැටර් එකනොත් මම කලින් විදිහටම කේක් එකක් හදා ගන්නවා. කේකේ නිවෙන අතරතුරේ මම මේකට පොඩි අයිසින් එකක් හදා ගන්න හිතුවා. කේකේ තවත් චුට්ට රස කරගන්න මම එකට බටර් මේස හැඳි එකක් අරගත්තා. ඊළඟට චීස් කෑල්ලක් මම මේකට එකතු කර ගන්නවා. ටිකක් වෙනස් රසයකට තමයි මම අද මේ අයිසින් එක හදාගන්නේ. ඉතින් චීස් කෑල්ලයි බටර් ටිකයි අපි මුලින්ම මේ විදිහට හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ. බටර් ටික ගද්දී චුට්ටක් දීවෙන මට්ටමේ තියලා අරගන්න හැමෝම තවලු මේ වැඩි පහසුවෙන් කර ගන්න පුළුවන්. මේ දෙක හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මම මේකට දාගන්නවා අයිසින් සීනි මේස හැඳි 4ක් විතර. ඉතින් මෙතනදී අයිසින් සුගර් හැමත් නැත්නම් සාමාන්‍ය සීනි ටිකක් හොඳට ග්‍රයින්ඩ් කරගන්නත් අපිට මේකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ මේ දෙක හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න එක. ඉතින් මේ අයිසින් එක දාගන්න එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක නැතුව නම් බබාලට මේ කේක් එක මේ විදිහට නිකන් හදලා වුණත් දෙන්න පුළුවන්. හරීම රසයි. ඔන්න දැන් අපේ අයිසින් එකත් හදාගෙන ඉවරයි. මේ වෙලාවේදී මගේ කේක් එකත් හොඳට නිවිලා තියෙන්නේ. අතින් අපි මේක මේ වගේ දිග අරගෙන බලමු. ඉතින් මේක දිග අරගෙන ඉතින් මෙන්න මේ වගේ ඕගොල්ලෝ හරි පරිස්සමෙන් දිග අරගන්න. එහෙම නැත්නම් මේක කැඩෙන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ කේක් එකේ පරිස්සම දිග අරගන්න ගමන් අපේ අයිසින් එක මේකට තවර ගන්න එක. අයිසින් ටික ගාගත්තට පස්සේ අපේ මේ කේක් එක මෙන්න මේ වගේ හොඳට රෝල් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට ලන්ච් ෂීට් එකකුත් ආදරෙන් මම මේ වගේ ආයමත් සරයක් හොඳට මේ කේක් එක හොතා ගන්නවා. ඊළඟට අපි මේක ෆ්‍රිජ් එකේ දාලා පුළුවන් නම් ෆ්‍රීසර් එකේ දාලා විනාඩි 5 10ක් විතර තියාගන්න. මේ විදිහට හොඳට තද වෙන්න ඔයාලා මේ කේක් එක හොතා ගන්න ඕනේ. ඉතින් ඔන්න තියෙනවා අපි අයිසින් කරගත්ත කේක් එක ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රිජ් එකේ විනාඩි 2 3ක් වගේ තමයි මට දාගන්න පුළුවන් ඕනේ. ඉතින් අපි කේක් එක ලිහලා බලමු. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ පරිස්සමට මේ කේක් එක ලිහා ගන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් මේ කේක් එක මේ වගේ ලස්සනට රවුමට කපා ගන්න. ඉතින් මම මුලින්ම අයින දෙපැත්ත කෑලි දෙක මේ වගේ කපලා අයින් කර ගන්නවා. එතකොට අපිට මේක ලස්සනට මේ වගේ කපා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මෙන්න මේ විදිහට තමයි කැපුවට පස්සේ තියෙන්නේ. හරිම ලස්සනට තියෙනවා. ඉතින් මම මේ විදිහට හදාගත්ත කේක් දෙකම කපා ගත්තා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් ඔයාගේ චෙටි පැටියටත් කෙටි වේලක් විදිහට මේ වගේ රසම රස කැරට් කේක් එකක් හදලා දෙන්න. ඉතින් ඒ වගේමයි පෝෂණ යතිනුත් ඉහළයි. ඉතින් අනිවාර්යයෙන්ම හදලා දීලා ඔයාගේ කමෙන්ට් එකත් පහලින් සඳහන් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට කැමති නම් පහලින් ලයික් එකක් දාන්න. ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයාර් කරන්න කියලාත් මතක් කරනවා. ඔයාට අම්මව subscribe කරලා නැත්නම් පහල රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා හැපද බෙල් icon එක ක්ලික් කරලා තියාගන්න. මේ වගේම පැටර්න්ට රසවත් කැමරා රෙසිපි එකක් අරගෙන ආපු හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙමනම් අපේ බබාලට තවත් රසවත් ගුණවත් කැමරා රෙසිපි එකක් අරගෙන මම නැවත ඉක්මනින් මෙන්න ඔයාලට සුබ දවසක්. වීඩියෝ එක පහලින් තියෙන Babies Food Book YouTube channel එකට ගියොත් ඔයාලට පුළුවන් ඒක උඩ තියෙන playlist කියන බටන් එක ක්ලික් කරලා බබා වෙනුවෙන්ම හදපු කෑම වර්ග, බිම වර්ග, විවිධ රෙසිපි වර්ග, බර වැඩි කරන කෑම, නත් වර්ග, කැඳ වර්ග වගේ බබාල වෙනුවෙන්ම හදපු රෙසිපි වර්ග ඔයාලට පහසුවෙන්ම බලා ගන්න පුළුවන්.